Member Lok Kusalani, Satara Bimi Rajisa, Sri Lanka, Atara Tarangedi, Sri Lanka, Kredak and Kihiba the Nectama, Abad Prashnavagak Matuna, Epiliban Wapper, Per Video Genava, Vishishima, Dushmantha Chameera Pilibanda, Etaram Honda, Aranchak, Netiba, Batamai Mang, Kaling Video, the Pavasuet, Yena Turtuanua, E Sanata Viti Beno, I think, Suba Aranchak Nove. ඉතින් කියන්නට තිබෙන්නේ දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානය අහිමි වන බව. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානියා අර්ජුන ද සිල්වා මහතා පවසා තිබෙනවා ඔහුට මේ තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන බව. ඉතින් කලවා ප්‍රදේශයේ ආබාධයක් තිබෙන බව තමයි පවසන්නේ. ඔහුගේ පාදයේ යටි කොටසේ නැත්නම් වලලු කර ආශ්‍රිත ප්‍රදේශයේ සැත්කමක් කිරීමට තිබෙන බව තමයි කලින් පැවසුවේ ඕස්ට්‍රේලියාවේදී ලෝක කුසලානයෙන් පසුව. ඉතින් එම ආබාධයම නොවේයි වගේ තමයි පෙනෙන්නට තිබෙන්නේ. කොමනත් ආබාධය සම්බන්ධයෙන් ලොකු තොරතුරු නම් දන්නේ නැහැ. අර්ජුන සිල්වා මහතා පවසන විදිහට කලවා ප්‍රදේශයේ ආශ්‍රිත ආබාධයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ලෝක කුසලානයෙන් ඉවත් වන්නට සිදු වන බව තමයි සඳහන් වන්නේ. ඒ වගේම අපි පැවසුවා ප්‍රමෝද් මදුෂාන් පිළිබඳව ආබාධයක් තිබෙන බව. ඉතින් ප්‍රමෝද් මදුෂාන්ගේ ආබාධය ඒ තරම් ලොකු එකක් නොවන බව තමයි අර්ජුන සිල්වා මහතා පවසා තිබෙන්නේ. එය සුභ ආරංචියක්. ඒ වගේම ධනිෂ්ක ගුණතිලක නැත්නම් ධනිෂ්ක ගුණතිලකගේ ආබාධය සම්බන්ධයෙන් කතා කරොත් ඒ පිළිබඳව කණ්ඩායමේ වෛද්‍යවරයා තීරණයක් ගන්නවා ඇති බව තමයි සඳහන් වෙන්නේ. එයත් ඒ තරම් ලොකු එකක් නොවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. කොමනත් මේ අර්ජුන සිල්වා මහතා පවසනවා ක්‍රීඩා ලෝලිනුත් විමසනවා මේ කාරණේ. ඒක තමයි මේ ඕස්ට්‍රේලියාවට ගියහම මොකද මෙච්චර ආබාධ සිද්ධවන්නේ නැත්නම් ලෙඩ්ඩුද යව්වේ වගේ කාරණා. අධික සීතලක් මේ කාලය තුළ තිබෙනවා ඕස්ට්‍රේලියාවේදී. එම නිසා මේ සීතල ස්වභාවය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ආබාධ වැඩිවීමේ අවස්ථාවක් තිබෙන බව තමයි වෛද්‍ය කමිටු ප්‍රධානියා පවසන්නේ. ඉතින් අපි දන්නවා ඩුබායි වල අධික රස්නය තිබෙන නිසාත් ක්‍රීඩකයන්ට ආබාධ එන්නට පුළුවන්. ඉතින් අධික සීතල තියෙනකොටත් ආබාධ එන්න පුළුවන්. ඉතින් එක එක තත්ත්වවලදී ක්‍රීඩා කරනකොට ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සමග සිටින ක්‍රීඩකයන්ට දැඩි සීතල හෝ දැඩි රස්නය තියෙන රටවල් වලට ගියාම එකවරම හුරු වීමේ ප්‍රශ්න තිබෙනවා, ආබාධ එනවා. ඉතින් මේවා ලොකු ප්‍රශ්න වන්නේ අපි හැමෝම මිනිස්සු නිසා. ඉතින් අපි හැමෝගෙම ඇඟවල් එක එක රටවල් වලට සතියට දෙකට හුරුවන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ක්‍රීඩකයන්ට ඒ පිළිබඳව දොස් පවරලා හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි වෙලාව. කොහොමනත් අපි ප්‍රාර්ථනා කරන්න විතරයි අපට පුළුවන් ක්‍රීඩා ලෝලෙන් විදිහට. අපි ප්‍රාර්ථනා කරමු අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට කිසිම ආබාධයක් ඇති වෙන්නට එපා කියලා. අපේ ප්‍රධාන වේග පන්දුවන්නන් දෙදෙනාම දිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක් වුණා. දැන් දුෂ්මන්ත චමීරත් ආබාධයකට ලක් වී තිබෙනවා. දෙදෙනාම ලෝක කුසලානයෙන් ඉවත් වුණා. ඉතින් තවත් ආබාධ අපට අවශ්‍ය නැහැ. අපි ප්‍රාර්ථනා කරමු, අපි ආශිර්වාද කරමු මේ ක්‍රීඩකයන් කිසිම කෙනෙකුට නැවත ආබාධ වෙන්නට එපා කියලා අපිට එචරයි කරන්නට පුළුවන්. ඉතින් ලෝක කුසලානය සාර්ථකව අවසන් කරලා සාර්ථක ගමන් මගක් ගිහිල්ලා ලෝක කුසලානය අරගෙනම ලංකාවට එන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආබාධ නම් තව අපට අවශ්‍ය වන්නේ නැහැ. අපට ඒ ප්‍රාර්ථනාව විතරයි කරන්නට පුළුවන් ක්‍රීඩා ලෝලීන් හැටියට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.